වත්්‍රා ගච්චන්තු දේවතා සද්දම්මංමුනිරාජස්සේ සුනන්ටු සගග මොක්කදන් දම්මස්සවෙන කාලු අයං බදන්තා දම්මස්සවෙන කාලු අයං බදන්තා දම්මස්සවෙන කාලු අයං බදන්තා නමුතස්සේ භගෙවෙතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමු තස්සේ භගෙවෙතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමුතස්සේ භගෙවෙතු වරහතු සම්මා සම්බුද්දස්සේ අපපෙමාදු අමැත පදං පමාදු මට්චනු පදං. අපමත්තා නැමීයන්තියේ පැමත්තා යතා මතා තේ ඒතංමිසේසතු ඥත්මා අපමාදම්හි පණ්ඩිතා අපමාදේ පමෝදන්ති අරයා නංගෝචරේරතා තේජායිනු සාතතිකා නිච්චන්දල්හැ පරක්හමා සන්තිදීරා නිම්්බානංයෝගක්කේමං අනුත්තරන්ති ශ්‍රද්ධාවන්ත පින්වතුන ටුන්ඩෝ කහාග්‍රවූ භාග්‍යවත්තුූ වරිහත්තු දසබලධාරී සර්භාඥයන් වහන්සේ සියලුමක් කුසල ධර්මයන්. එකම අප්‍රමාදය කියන පදයට කැටිකරලා දේශනා කළා. යම්සේ චද්ධන්ත හස්ති රාජයකුගේ පියසලකුණක් ඇතුළේ පාසලකුණක් ඇතුළේ අන් සෑම සත්වයෙකුගේම පාසටහන් තියන්නට පුළුවන් වගේ. මෙ අප්‍රමාදේ නම්මු එකම ධර්මයට සියලුම කුසල ධර්මයවන්තර ගතයි. මෙ අප්‍රමා අප්‍රමාදයේ නැමති කුසල ධර්මය සිතතුළ ඇතිකර ගත්තා වූ කෙනා ෘර්තවය අමුෘර්ථ වූ නිර්වාණ ධාතුව කරාමයි ගමන් කරන්නේ. යම් කෙනෙක්ගේ සිතේ මේ අප්‍රමාදය නැතිවෙලා ප්‍රමාදයනන් තියෙන්නේ. ඒ පුද්ගලයා මරණය කඩාමයි ගමන් කරන්නේ. ඔවුන් සැබයින්ම මේ ලෝකයේ පනඇතිව ජීවත් වනත් ආර්ය ධර්මය අනුව නම් මිය ගියවුන් සේ තමයි සැලකෙන්නේ. ඒකට හේතුව තමයි අප්‍රමාද නම් වූ සිහිය අපව දිනෙන් දිනම දියුණුවට දියුණුවට පත් කරවලා සුගතියට පමුණුවලා ඒ සුගතිය කෙරෙහෙක් කලකිරවලා නිවන කරම් පමුණුවන ධර්මයක්. ප්‍රමාදයකීන අකුසල පාක්ෂික ධර්ම අප නිවනින් දුරස් කරවලා සසරටම බැඳ තබනවා ඒ වගේ මේ සසරට බැඳිච්ච සත්වයා අනන්තවාර්යක මියයන්නට තියෙනවාහුට ඒනිසා මේ අප්‍රමාදියකීන සිහිය අමුෘත්තයට පදයක් අමුුෘත්තයට මාර්ගයක් එනිසා තමයිකිව අප මාද අමත පදම් පමාදුව මච්චුනෝ පදන්. අප මාත්තා නමී අන්තියේ පමත්තා යතා මතා අප්‍රමාද වූහෝ මතු මිය යන්න නෑ. ඔවුන් නිර්වාණ ධාතුවට පැමිණිලා මතු නොමියන සභාවයකට පත් වනා. ඒ කියන නිවනය කෙනෙක් ජීවත්වෙනවා නෙවෙයි. මෙතනෑ මේ ජීවත්්‍යෙන් අවස්ථාවේදත් කෙනෙක් නැහැපින්වතු නිවනට ගීලා නැතිවෙන්න. සමහරු බයවෙනවාය නිව දකිෙකොට මට මොකද වෙන්න කියලා. ඒ ජීවතෙන අවස්ථාාවත්තිංවතනි ම කියල කෙනෙක් නෑ නාමරූප දෙකක් පවතින්නේ. ඒ බව කලින් දේශනාවලදී මනාකොට නැවත නැවත දේශනාවනානි. ඒම නංවේ නිර්වාණ ධාතුවට පැමිණිෙන කොට මම නැතිවෙනවා එවෙයි. සත්වයක් නොවිච්ච, පුද්ගලයෙක් නොච්ච, ආත්මයක් නොවිච්ච, සබයින්ම දුකක් වෙච්චමන් ආමරූප දෙක සදහටම සිදෙනවා අතර වෙනවා. ඒනිසා නිවට බියවෙන්නටපා. විශේෂතෝ නත්ව අපමාදම්මි පන්්බිතා අප්‍රමාදේ පමෝදන්තී අරියානංගෝ චරේ රතා මෙතන දෙ විශේෂයෙන් කියවෙනවා ප්‍රීති සම්බෝද්ජන්ගයක් ගැන කොහොමද අර කියපු ආකාරයට ප්‍රමාදය අප්‍රමාදය දෙකේ වෙනස දකින ඥානවන්තයා අප්‍රමාදෙහි ඇලී ගැලී වාසය කරනවා අප්‍රමාදය ප්‍රතිපදවෙේ සතුට වෙනවා ආර්ය ප්‍රතිපදාවට පිවිසෙනවා ඒ කිය සිහියෙන් වාසය කරන එක ගැන හු සතුටු වෙනවා. ඒ අනුව සිහි අනුකූලව දිනපතා වැඩ කරන්න පටන් ගන්නවා. තේජායිනෝ සාතතිකා නිච්චන් දල් පරක්කමා පුසන්ති දීරාණින් බානං යෝගක් හෙමං අනුත්තරන්ති. ඒ කියන්නේ පින්ගතුනී මෙසේ අප්‍රමාධ ප්‍රතිපදාවේ හැසිරෙන කෙනා දිනෙන් දින වීරිය වැඩි කරලා සමත විදර්ශනා භාවනා වැඩලා අවසානයේ නිවන සාක්සාත් කරනවා. අප සි පිවෙලින් සිද්ධකරට එදුනාා වූ මේ බෝධිපාක්ෂක ධර්ම සම්බන්ධ විස්තරෙහි අවසාන දේශනාව ය දෙළමුුණේ. ඉතින් පිින්වතුනි මේ දේශනා සියල්ලෙන්ම බලාපොරොත්තු වුණේ නිර්වාණ ධාතුවට පැමිණිනිර තින මාර්ගගේ හෙළි කරල දීමටයි. ඒ අනුම මේ දේශනා අපගේ ශක්ති ප්‍රමාණයෙන් බුද්ධ වචනයට අනුකූලවන අයුරින් දේශනා කරන්නට එදුනා. තින් ඒ දේශනා මාර්ගය ගමන් කිරීමේදී විශේෂ උපකාර දෙයක් තමයි යර කියපු සිහිය. සතිකෝබ් සතිපවාහම් භික්ක මේ සබ්බත්තිකං වදාම ඒ කියනම සහිය කියන එක සෑම තැනකම සෑම විටම තියෙන්න්නට ඕනි. හරියට සෑම භියන්ජනයකටම ලුණුවශ්‍යයි වගේ සහ කියන ධර්මය හිතේ තියෙන්ට ඕනෙමයි. ති ඒවා ඉදි්‍රයේදී කියන්ට යන සම්මා වායාම සම්මා සති සම්මා සමාධිකෙන මාර්ගාග විස්තර ගරන ගොට පහැදිලි කර ගන්නට පුළුවන්. එහම නම් පින්වතුනි. මේ සදහන් වෙච්ච ධර්ම දේශනා මාලාවේදී. නොයෙක් තැන්වලද මේ පරමාර් ධර්මයෝ බෝධිපාක්ෂික ධර්මයෝ චක්ති ප්‍රමාණය මුදාහරණ රගිෙන දේශනා කරට ඒදනා. ඉති මේ දේශනාවලින් සාර්ථක ප්‍රතිඵලයක් ලැබෙන්නේ ඒවා හොඳින් හිතේ දරාගෙන ්‍රවනය කරපු අයටයි. තිඒ නිසාප බලාපොරොත්තු වෙනවා එසේ ශවනය කරන්නට ඇති කියලා. ඉ ඒ අන්නුවමි අවසාන දේශනාවදී ඉතිරි වෙලා තියන මාර්ගාං අවසාන තුන මොනවද. සම්මා වායාම සම්මා සති සම්මා සමාධ කියන තුන හැකි පමණ විස්තර කරගන්නට බලමු. මේ සෑම එකක්ම නිවනට මාර්ග. පංගතුනී යම් සේ වාතයෙහි සීතල හු ආකාසේ සීතල හුලං හමන්න්නාසේද. උෂ්ණ හුලං හමන්නාසේද, දූවිලි සහිත හුලං හමන්නා සේද. සිංගතුනී මේ සියලු මුහොලන් මෙ ආකාසය හමන්නේ. ඒවගේ තමයි යම් කෙනෙකින් මාර්ගාංගාට වඩනවනං ඔහ ඒ කාන්තේම සතිපට්ටහන හතර සම්පූර්ණ කරනවා. සම්ය ප්‍රධාන හතර සම්පූර්ණ කරනවා. ඉර්දි පාද හතර සම්පූර්ණ කරනවා. ඉන්ද්‍රිය පහා බල පහා බොද්ජංග හත සම්පූර්ණ කරනවා. එනිසාමේ බෝධි පාක්ෂක ධර්මවල කලිනුත් කියීව වගේ මේ කොට්ටාස හතක් යෙනවනි සතිපට්ටාහන සම්මපධාන, ඉරිදිපාද ඉද්‍රිය බල බොද්ජංග මාර්ගංග කියලා මේ සෑම එකක්ම වෙනවෙනම නිර්වාණ මාර්ග. එකක් වඩලා අනික වඩනවා කියලායක් නෙවෙයි. වස්සනම් කනෙක්ට ලදරම දියුණු කනවා කියලා මුලින්දම්ම පටන්ගෙන හිත තුළ බලධරම ඇතිකරගෙන ඒ තුළේ නිවන්දකින්නට පුළුවන්. ඒයට ඒ වෙනකට අනි ධර්මත් ඒකම වැඩෙනවා. ඒවාගේම සම්කනෙක්්ට ස මාර්ගාග දියුණු කරනවා කියලා ලෞකක මට්ටම ඉඳලා මේ දර්ම දියුණු කරලා දියුණු කරලා ගිහිල්ලා නිවන කරායන්නට පුළුවන්. ඉතින් ඒනිසා මේ කොට්හස හොඳින් දැනෙන හොඳින් ඉගෙනගෙන හිටේ දරාගෙන. ඒවා දියුණුවට හේතුවෙන කරුණු මතක තිබාගෙන, ඒවා ජීවිතයට ඇතුලත් කරගන්න. ඒ මයි අප ජීවිත දර්සනය වී යුත්තේ. එහම ඇත්තම් පින්ගටන ධර්ම ඉගෙනගන්නවා කියලා ඉගෙනගන්නවා සාමාන්‍ය විසයක් වගේ දැන් අපි සාමාන්‍යෙන් ස්කෝල ඉගගන්න කොට, ගොඩත් දෙනාට සමාජ විද්‍යාව ගනිතය වගේ විසියන්. ඒ ඉගෙන ගත් අට සාමාන්‍ය දීපවත ගත කරනකොට අප ඒයනු ඉන්නවා නෙවෙයිනි හැකියන් ඒවා විසයක් විතරයි. සාමාන්‍ය දීපවත්මදී විනෝධ වෙනවා ක්‍රයිඩා කරනවා ඒ දේවල් සිද්ධ කරනවා විනෝද ගමන් යනවා. ඒගේ කනවා බොනවා නිදාගන්නවා මේ දේවල් සාමාන්‍යලි සිද්ධ කරනවා. අර පාසලි ඉගෙනගන්නදේ දැනුමක් පමයි. නමුත් පින්ගතන තතාාගත දරමය කියන එක හෙම සිද්ධ කර ගත්තොත් ඒේ ම පාඩුවක්. මේ කියවෙන ධර්මය ජීවිත දර්සයයක් කරගන්න ඕන්නේ. ඒක සිද් කරගත්වොත් තමයි මේ ධර්මය නීම පොරු ප්‍රජණ ලබෙන්නේ. එඒනිසා මේ කිය වෙන ධර්මය පාඩම් කරගත්ත නැත්තම් හිටේ දරුණු නැත්නම් ඒ දර්සයයක් වෙනි නෑනේ තැන් මි පින්ගවතන පචසීලේ අපි පාඩන් නිසා ේද. ේ දන්නට පස් පව් කරන්නට එළමෙන කොට අපන් වලකී සිටින්නේ. එයේ ජීවිත දරසනයයක් වනේ අපේ හිතේ පාඩම් වෙලාා කාවැදිලා හොින් තරු ගත්ත නිසා නේද. ඒගේ පින්ගතට නිවඳදකින්නට අව්‍යනන් යනෙේ බෝධිපක්ෂක දම දියුණු කරන එක. ඒහමනම් කළියයුත්තේ මේ කියවන බෝධිපාක්ෂික දරමියෝ. අපේ හිතේ ඇතිකර ගන්නට මේ අපේ ජීවිත දැක්මක් වෙන්නට ඕන. අපේ ජීවිතේ මූලි ලක්වය විත්ත මේ නිවන සාක්ෂත් කිරීම සඳහහා උත්සාහවත්බීමයි. කද ේතු අනාධිමත් සසරදී ඕන තරම් ධනේ හොයන්න ඇති. අමු දරුවෝ ඉන්නට ඇති ඒවල් දරවාල් තියෙනට ඇති සිටු සම්පත් අජසම්පත් දෙවි සම්පත්, සක්ක්‍ර සම්පත්, බ්‍රහ්ම සම්පත් සියල්ල ලබන්නට ඇති නමුත් ඒවයින් කා කිසිම දෙයක් අපට අධිතරුුණේ නෑ. ඉදිරියටට එහෙමයි නමුත් පින්ගතුන යම් කෙනෙක් නිර්වාණ ධාතුවට සධාතුව සාක්සාත් කරා නම් ඒ ධාතුව සදාාතනකයි. යට හේතුව ඒ පදීමක් නෑ. ඒ පැවැත්මක් නෑ හි බංගයක් නෑ. පපදිනදේ අපි කලින් කිවවාන සප්‍රත්්‍ය දෙයක් හේතු නිසා හටගන්න දෙයක් හේතුන්ගින් හටගත්ත කෙනා දුර්වලේක් අ තනම හටගන්න බැරි නිසයි හේතු නිසා හටගත්තයේ ඉතින් ඒ පව හටගත්තදේ වැඩිල් යෙන්නඇත් බිඳිල යනවා නිර්වාණය හෙමකක් නෙවෙයි. විශේෂ ගුණාංගයන් යුක්ත වෙච සදාාතනික ධර්මයක්. තින් ඒ නිසා මේ නිවන සාක්සාත් කරනය සෑම බෞද්ධයකුගේම. ස්‍රධාන නිලක්ක න්නට ඕනි. එනිසා ඒ සඳහාමේ බෝධිපක්ෂික ධර්මයෝ මැනවිින් ඉගෙනගෙන මැනවිින් දරාගෙන තන්ගේ ජීවිත දර්ශනයක් බවට පත්කර ගනිත්වා ඒ සඳදාාපි සෑම දෙදිනාට මාරාධනාකර සිටිනවා. ති පින්වතුන දේශනාවට අනුව ගියොත්තහම. දැන්තියන සම්මා වායාම සති සමාධිකින මාර්ගාංග විස්තල කර ගන්නට. සම්මා වායාමය කියන්නේ පින්වතුන වීරිය චෛතසිකිය. ඒ සතියකේ සහි සති චෛතසිකිය, සමාධියකිවේ ඒකාග්‍රතා චෛතසිකිය. ඇ පිගතුන මාර්ගංග කියනකොට මක්්ගංග මගංග කියනකොට මෙතැනි මාර්ග කියල කීවේ. අපි කලින්ඳුත් සඳහන් කරා උපාය කියන අර්ථයෙන්. මේ මාර්ගි මිනිස්තු පින්ගතුනි සාමානයේ යම් කිස්තනකට යන්නට නම්. ඒ උපාය වසයෙන් කරන්නේ ඒ අදාළ මාර්ගය ගමන් කරනෙක. ඒ මාර්ගේ ගමන්කිරීම තමයිඒ අදාල තැනට යන්නට තින් උපාය. ඒ මාර්ග කලන්නේ ඒ ඉන්න පුද්ගලයාව ගමන් කරන පුදගලයාාවේ තැනට පමුණුවනෙක. ඒගේ තමයි පංවතුන මේ නිර්වාණ ධාතුවට ගෙනයන්න තින් උපාය තමයි, මේ මාර්ගාංගිව ඇතිකරන එක. මේ මාර්ගාංගයෝ තමයි, අපි නිර්වාණ ධාතුව තරා යොමු කරවන්නේ. නිර්වාණ ධාතුවට පාර උපාය තමයිම මාර්ගාංගියෝ. එනිසා නිවනට යන්ට අවශ්‍යය විසින්, කළියුත්තේ මේ මාර්ගාංග දියුණු කරන එක, මාර්ගාංග ඇතිකර ගන්න එක. හරියට කලිනුත් කිව්වානේ. අර එහා වුරට යන්නට බෝට්ටතු උපකාර වෙන්නහාාසේ. සතත්්‍යවශම ද්‍යාමාන වෙච්ච නිර්වාණ ධාතුව කරා පැමිණෙන්නට සත්වයාට උපකාර වෙන්නම මාර්ගාංගට දෙනා. එනිසා නිවනට පමුණුවන් අර්ථයෙන් මේවා මාර්ගාංග වෙනවා. ඒගේ මතකතියා ගන්න මාර්ගාංග තියෙනකොට මෙතන අපි සාමාන්‍යෙන් දන්නවන සම්මා ධදිට්්‍යයාදී අංග අටක් ගැන නමුත් පඟටනී සැබෑබටම ගත්තොත් මාර්ගාංග සියල්ලම දොරහත්තියෙනවා. සම්මා ධිට්ටියයාදී යහපත් මාරගාංග අටයි. හිට අමතරව සම්මා මිච්ා දිට්ටි මච්චා සංකප්. ච්චා වායාම ිච්චාත් මචා සමාධී කියල අකුසල පැත්ත මාර්ගාංග හතරකුත් තියෙනවා. මේ මාර්ග මේවට මාර්ගංග කිව්වේ මේවා පිංගතුන අපායට යන පාරවල්. අපායටන උපායවල්. එනිසා මේවා වලිනුත් අපායට පමුණුවනවා. ඒවගේ අර සම්මාධිට්ටියයාද වූ මාර්ගංගවලින් සුගති බවලට පමුවනවා. ඒවගේ සම්මාධිට්්‍රියයාදී මාර්ගාංගටෙන් සමහර කෙනෙක් නිවනටත් පමණුවනවා. එනිසා යම් යම් තැන්වලට පැමිණයට පැමිණෙන්න්නට උපායකින් අර්ථයෙන් තමයි මාර්ගාංග කීවේ. එයි නුත් මේ ලෝකෝත්‍ර නිවනට පැමිණෙන් උපායකින් අර්ථයෙන් මේ මාර්ගාංගට දෙනා බෝධිපාක්ෂික ධර්ම සං කියියාවට ඇතුළත් වුණා. එනිසා මේවා සාමාන්‍ය ප්‍රඥාව නිවෙයි සම්මාධිට්්‍යිය කීවේ. අර කියපු ආකාරයට දුක්කය සමුදය නිරෝධය මාර්ගය කියන, සතරක් වු ආර්ය සත්‍යය ධර්මයන් ගැන විසඳව සුයි සඳවතියන නොවනයි. මේක සාමාන්‍ය එකක් නිෙවෙයි. ඒ කියන මාන්‍ය කෙනෙක්ට දුක්ක සත්‍යය සමුදේ සත්‍යය කියන කොට හෙනකොට අපි පොඩ්ඩක් කිය ගැ දන්නවන්නේේ ඒ දැනීම නෙවෙයි පින්ගතුන මේ විදර්ශනා භාවනාවට උපකාර වෙන නිවන කරා පමුණුවන ප්‍රබල ප්‍රඥාව තමයි මෙතන සම්මා දිට්ටිය කියලා කියන්නේ. සම්මා සංකප්ප වාචාකය ඒවත් පින්ගතුන මේගේ ප්‍රබල වෙච්ච ධර්මතා. නැ ඉතිරි වෙලා තියන අපට සම්මා සතිය ගැන සම්මා වායාම ගැෙන කතා කරන්නට විවායාමය කියලා කිව පින්ගතුන වීරයටයි. ීරිය කියන එක ස්භාවේ තමයි කලින් අවස්ථා බොහෝ ගන දෙදි කතා කරා සම්මා වායාමයකිනකට වීරිය කියනකේ ස්භාවය සැයින්ම වීරිය කියනකේ ස්භාවය තමයි පින් තුි මොකක්ද සම්ප්‍රයුක්ත චිත්්‍ර චෛතසික ධර්මයන්ට එකයන්නේ තමන් සමඟ එකට උපදින චිත්ත්‍ර චෛතසික ධර්මයන්ට රුකුල් දෙන පන දෙන පනදන ශක්තිමත් කරන ස්වභාවය තමයි වීරිය කියලා කියන්නේ. හරියට වතාපයක් කඩා හැලන්ට යනකොට අපි අම් යම් ද්‍රව්‍ය කියයලා මුක්කු ලබාදනමනින් ඒ මුක්කුවලින් කරන්නේ තාපේ වැටන් තියනය එක වලක්වන එක. තාපේ ඩෙක්ටර ශක්තියක් ලබා දුන්නුව එක. ඒවගේ තමයි එකට උපදින චිත්ත චෛතසික ධර්මවලට මේ වීරියෙන් රුකුල් ලබාදන දීම නිසා. ඒ වීරියයේ ඒවා ශක්තිමත් කිරීම නිසා මේ එකට උපදින සෙසූ චිත්්‍ර චෛතසික ධර්ම. ඒකයන ශද්ධාව සිහය නුවන වගේ ධර්ම. ඇ ඇතුව හැකිලෙෙ නැතුව. ඒවා පහු බහින නැතුව. ඒ තම තමන්ගේ කෘත්තයෙහි මනාකොට යෙදෙන්න්නට බලනවා. ඒවා ඉදිරිීෙන් ඉදිරියට ගමන් ඒවා ශක්තිමත් වෙනවා. එසේ ශක්තිමත්උනාාම බීරියෙන් උපස්තම්මන ලැබවට පස්සේ මේ ධර්ම තමන් අදාළ කෘත්තයෙහි, මනාකොට ජවසම්පන්නවා යෙදන්න පටන් ගන්නවා. එසේ සිද්ධඋනාම අපේක්ෂි තිරක්කය කරා යන සාර්ථකවෙච්ච අර්ථය සිද්ධ කරන්න වූ. ෘතයන් සිද්ධ වෙනවා. එනිසාම මේ වීරිය කියන එක නිවන් මාර්ගියට අනිවාරෙන් අවශ්‍යයි. වීරිය කියන එකෙන් නිවන් නිවන කරා පමණුවනවා. මොකද සෙසු අකුසල ධර්ම වගේ කුසල ධර්මයන් ශක්තිමත් කරකර මේ වීරියෙන් තමයි යකව නිවන කරා යොමු කරවන්නේ. තිමේ වීරිය කියන එක සමය ප්‍රධාන කතාවිදි කිව්ව නේද. නූපන් කුසල් නූපදීම සඳහා කරන වරිය. උපන් නූපන් අකුසල් නූපදීම සඳහා කරන වීරිය. උපන් අකුසල් දුරු කිරීම සඳහා කරන වීරිය. උපන් නූපන් කුසල් ඇති කර ගැනීම සඳහා කරන වීරිය. ඒවගේම උපන් කුසල් දියදියුණු කර ගැනීම සඳහා කරන වීරිය කියලා. මේ වීරිය කොටස් හතරකට ඒන්කරන කුත්ත නිසා බෙදවා නේද. මේ කියන වීරියම තමයි මෙතන මාර්ගාග ගනිනුත් අරගෙන තිෙන්නේ. ැබවිම කියනවා නං මේ බෝධි පාක්ෂි ධර්මවල එකම ධර්මය නා තැන්වල යෙදුන නේද පින්වතුනිි. එසේ එෙදිලා තියෙන්නේ. ඒගේ බදන්නට හේතුව තමයි. ඒ ධර්මවලින් කරන කෘත්ය නිසා තමයි මෙහෙම පෙන්නලා තියෙෙන. ඒ කියන්න එකම වීරිය චෛතසකය සම්ම ප්‍රධානස දැක්වවා කොහොමද. අර කියපු විදිහට අකුසලයන් යටපත් කරලා කුසලයයක් උපදවන ධර්මයන්ගේ. ඒතිය ඒතියන කෘතිය පෙන්නන්න සුඳහා. ත් භාව පෙන්වීම සඳහත් ඒ කෘත්තියන් දක්වීම සඳහත් මෙය වෙන් කල්ලා පෙන්වා. ඉඩ ඉන්ද්‍රිය ධර්ම කතාවිදි කිව්වා මේ වීරිය තිබෙනවා සසු චිත්තචෛස්්‍යක ධර්මයන් තමන්ත අනුකූල කරවලා ඉදිරියට ගෙන අන භාවයක්. තමන්ත අනුකූල කරමන ස්භාවයක්.ඒ ක්ෂනය ඉන්ද්‍රියක් ලෙස වීරිය හැඳින්න්නවා. ඒවගේම වීරිය තියෙනවා ප්‍රතිපක්ෂ ධර්මයන් විසින් නොසල්ිය හැකි ගතියක්. ඒ ස්වභාවේ නිසා වීරිය බලයක් ලෙස හැඳන්නවා. ඒවගේම මේ වීරිය කියන එක. මාර්ගක් ඥානය ඇතිිකර ගැනීමට උපකාරක ධර්මයක්. මාර්ගක් ඥානය අංගයක් බඳු ධර්මයක්. එනිසා මේක බොද්ජංග ධර්මයක් කියල කීවා. ඒවගේ මේ වීරිය නිවන් දැකීම සඳහා විශේෂුපායක්, විශේෂ මාර්ගයක්. එනිසා මේ වීරයේ මාර්ගංගයක් වෙස දැක්වවා. එනිසා මේ බෝධිාක්ෂික ධර්ම දැනගන්න කොට විශේසයම දතයුත්තේ මේවාය කොට්ටාසබල තියෙන්නාව වර්තයෝ. ඒක කියන්නේ සතිපත් ධාන කිවේ ඇයි. සම්මපපධාන කිවේ ඇයි. ඉරිදිි පාද කිවේ ඇයි. ඒගේ අර් ඉද්‍රිය බලය බොද්ජංග මාර්ගංග කියලා, මේවායි වචනාර්ථ මෙම හැදිින්විය ඇයිකිනක ජනගන්න ඕනි. එසේ ජනගන්නකොට තමයි පහසුවෙන් පහසුවෙන් අපට මේවාපේ සන්තානතුර ඇතිකර ගණ්ඩ පුළුවන් වෙන්නේ. තින් පගතිනීමම වීරියයේ මාර්ගංගවෙච්ම වීරිය අර කියපු ලෙස අකුසල ධර්මය යටපත් කරලා කුසල ධර්මය උපදවල කුසලධර්ම පදච කුල ධර්මෝ ශක්තිමත් කරලා යනකොට නිතතිම් අප නිර්වාණය කරා ගමන් කරනවා. අපේ භාවනා කරර්මය දිනින් දින වැඩෙන්ට පටන් ගන්නවා. ඒවාගේම ලෝපෝත්‍ර අවස්ථාවට එනකොටී ඒ වගේම ඒ භාවනා කරගෙන යනකොට ඒ සසරද බැඳ තබන සසර රඳවන තිීන මිද්‍යාදී කෙලෙස් ධර්මියෝ දුරුවෙනවා. ඒවා යටපත් වෙනවා. අවසානයේී ලෝකෝත්ත අවස්ථාවට එනකොට ඒ ධර්මයෝ සම්පූර්ණයෙන්ම සහ මුලින්ම නසලා දානවා. ඒ කියන්නේ පින්වතුන ලෝකි අවස්ථාවේ තියන වීරිය අපි එක අවස්ථාවකදී දැන් අපි සිහිකරනවා මාගේ අතින් මේ අකුසල ධර්මියෝ මේ ජීවිතය වෙලානේ. එනිසා එවාන් මතු ඇති නොකරගත යුතුයි කියලා දැඩි ලෙස වීරිය කරමින් බණ භාවනා කටයුතුවල යදෙනකොට ඒ වෙලාවේදී වීරියෙන් කරලා තියෙන්නේ නූපන් අකුසල් නූපදීමක්. ඒගේ තමන් අති යම් යම් වැරදි වෙලා සිද් වෙලා තියෙනවනං ඒ වෙච් සිද්ධවෙච වැරදිී මතු නැවත්ත නූම් උපදවාගන්න නෑ. ඒවා දුරුකරනවා ඔය දුරකරනවාකින් අදහසින් යම් කෙනෙක් බභාවනාවල එදෙනවනං. ඒ වෙලාවේ ඒ වීරියෙන් කරලා තියෙන උපන් අකුසල් දුරුකරපු එකක්. ඒවාගේම පින්වතුන යම් කෙනෙක් මාගේ සිතේ මේ සමාධී සීල ගුණයන් මේ ජීවිතය ඇතිකරගත්ත නෑ. ඒ මතු ඇතිකරගන්නට ඕනේ කියලා වීරිය කරනවානං ඒ වීරියෙන් කරලා තියෙන්නේ නූපන් කුසල් ඉපදවීමේී ඉපදවීමේ කෘත්තියක්. ඒවගේම යම් කනයකින් තමන්ගේ සිතේ තියෙන්නා වූ සමාධී ප්‍රඥාදී ගුණධර්මයන්. ඒවාගේම ධර්මක්ඥානාආදිය මතු මත්ේ දියුණු කරලා තිවුණු කරලා ස්ථාවර බවට පත්කරනවා කියලා වීරිය කරනවාං භාවනා කරනවානං මේවා සිද්ධ කරනකොට එතනදයේ වීරියෙන් කරලා තියෙ උපන් කුසල් ඉස්තිර කිරීමක් දියුණ කිරීමක්. ඒ ලෝත්‍ර අවස්ථාවේදී වීරිය කියන ධර්මය, ලෝකෝතර මාර්ගහිතය උපදිනකොට ඒකම පින්ගතුනි ඒ වීරියෙන් අරක කියව පුෘතිය හතර සිද්ධ කරලා තියෙනවා. ඒ වීරිය හටගන්න කොටේ මාර්ගංග සමගම වීරිය හටගන්න කොට අකුසල ධර්ම ප්‍රහාණය වෙනවා. ඒ කියන්නේ සසරන මේ ජීවිතයේ දී නොකළ අකුසල කර්ම තියෙනවා නං ඒ මාර්ගක් ඥානයට අදාළව. අදාළව දුරුවෙන නොකල අකුස කමියෝති අකුස ධර්මතියෙන න ඒ දුර වෙලා යනවා. මෙල් මේ ජීවිතයේදී තමන් කරපු අකුසල කරම තියෙනව උදාහරණයකට ගත්තවොන්. සෝවාන් මාර්ගෙන් ිචිචිච්චාව දුරුවෙනවනේ යම් කෙනෙට විචිකිච්චාවක් හටගෙන තිබුණ නැත්තං. අනුසේ වචයෙන් තිබුණුේ විචිකිච්චාව හටගන්න දෙන්න නැතුව. සෝවාන් මාර්ගයේ වීරියෙන් චෝවාන් මාර්ගෙන් ඒ ධර්ම ජටපත් කරලා විනාස කරලා දානවා. එවීරයට පකාරයක් වෙනවා. ඒවාගේම පින්හතුනී තමන්ගේ හිතේ කලින් විචිකිිච්චාහිම මේ ජීවිතය හටගෙන තිබුණනම්. ඒහටගෙන තිබුණු විචිච්චා දිය නැවත හට නොගන්න ආකාරයට ඒ සෝවාන් මාර්ගේ බීරියෙන් යට පත් කරලා විනාස කරලාදානවා. ඒවාගේම පින්වතුන මතමන්ගේ ජීවිතේ හට නොගත්ත කුසල ධර්ම තියෙනවනං. ඒ කියන්නේ විශේෂ භාවනාදී කරම ඒවගේ තන් වින් සිද්ධ නොකරපු විශේෂ කුසල කර්ම තියෙනවනං. ඒවා ඉපදවීමට ඒ වීරී උපකාරයක් වෙනවා. ඒගේම පින්වතුනි. තමන් විසින් සිදකරගෙන ආපු බණභාවනා කටයුතු, ඒ සීල සමාධානාාද කටයුතු, ඒ මාර්ග ඥාණ ීඉප දෙනකොට ඒ වීරීංස් ථාවර වෙනවා. දි මේ විදිහයට මේ ලෝකෝතර සිතේ පහලවෙන වීරිය කියන එක ඒ සිකෘත්ය සතරම එකවර සිද්ධ කරනවා. ඊළඟට අපි බලමු සම්මා සතිය කියන එක. සම්මා සතිය කිවවෙත් පින් තු සීයට සතියට මේකත් බොහෝ අවස්ථාවලදි විස්තර කර. මොකක්ද මේ සීහ කියලා කියන්නේ සිතට අකුසල පැත්තට යන්ට දෙන්න නැතුව. අකුසල ධර්මහත් උපදින්නට දෙන්න නැතුව. සිත කුසල පැත්තේ පිහිටි වන බලය තමයි සසිහ කියලා කීවේ. පින්ඟතුන නැවත නැවතත් මතක් කර අපවසරයක් මතක් කරනව නං. මේ චිත්ත සන්තතිය කියන එක නිතරම අනුසායනය කරනු ලැබෙනවා ආකුසලයන්ගින්. ඒ කියන්නේ අපේ චිත්ත සන්තතිය නිතරම. බඳන වාක්කුසද ධර්ම ටිකක්. ඒවා නිදාගෙන වගේ තියෙන්නේ නිසයි අනුසයිනය කරනවා කියලා කියන අර්ථයෙන් තමයි අනුසය කියලා කීවි. ඒක කියන අනුසේ හතක් තියෙනවන මොනවාද කාමරාගන්ුසය පටිගානුසය බවරාග අනුසය මාන අනුසේ දික්්ටානුසය විචිි්්‍යා අනුසය ඒවගේ මවිද්‍යානුසය කියල අනුසේ ධර්ම හතක් තියෙනවා. ඉතින් පින්ගතුන මේ අනුසේ ධර්ම හත නිතරම අපේ සන්තාන ගතව කැවිලා වගේ ඒවා පසුපස්සේ ලොහ බඳන්නා ලෙස තියෙනවා. ඒ කුසලයක් කරන කොටත්ම අනුසේ යෙනවා. අකුසලයක් කරනකොටත් අනුසේ තියෙනවා. ඉතින් පිගතුනී අවස්ථාවක් ලද සැනකදීම අනුසේ නැගී සිටලා කුසලයක් ලෙස හරිුට්ටානයට ඒ කියන්නේ උපාදයට පැමිණෙනවා. අනුසේ අවස්ථාවේදී මේවා අපි හිතන ඉපදීමට පත් වෙලා නෑ. අපි හිතන උපත්මට පත් වෙලා නෑ. ඒ කියන්නේ විද්‍යාමානත්වයට අපි කියන උපත්මට විද්‍යාමානත්වයටට පත් වෙලා නෑ. ඒ එක්තරා මටමකින් පතිනවා. එසේ අවස්ථාවක් ලද සැකිද මේ ලෝබයාදී නැගී සිටිනවා සිත් ලෙස. ඉතින් පංගතුන මේ සිතන් සිත සන්තතිය නිතරම මේ අකුසලයන්ග අනුසායනය කරන නිසා අවස්ථාවක් ලැබූ සැනීම අකුසලය හටගන්නවා. ඉතින් එහෙ නංගේ අනුසය නිතරම ඉන්න බලාගන නැගී සිටින්නට. පින්ගතුන මේ අනුසයන්ගේ නැගී සිටීම යටපත් කරලා. ඒ බලය දුරු කරලා සිත කුසල පැත්තේ ඇති කරවන්නට. ද හිතා කොපද වන්නට විශේෂ බලයක් ඕනි සාමාන්‍යෙන් පින්හතුනි කුසල හිතා කටගන්නකොට මේ වගේ ධර්මය දන්න අය දන්නවා. මේ කුසල හිතා හටගන්නේ खෙතරම් ලොකු කෘත්තියක් කරලද. ඒකේ තිබෙන ක්‍රියාවලිය බොහොම බැරපල එක. එනිසා තමයි බුදුරජාණන් වහන්සේලා. පුඩාහරි නමුත් කුසලට වර්නා කරන්නේ ඒ කුසලයට සාදු කාර දෙන්නේ. සත්‍ය වසේම සසරයක් බලනකොට සසර හැදිීන හැටි බලනකොට බිවතුන කුසලයක් උපදිනවා කියනක ලේසි වැඩක් නෙවෙයි. ඒනිසා බෞද්්‍යය වෙච් අප සෑම දෙනම සතුට වෙන්නට ඕනි සසර තිබෙන ලොක හොරුවක් නිසා. ගුණ භාවවයක් නිසා අපගේ සන්තාන දැන් ඇතිර ගැනීමට නිතරම හුරු වෙලාා තියෙනවා කියන්නේ අපි විශේෂ දියුණුවක් ලබපු අය. එනිසා පින්වතුනී ඒ ලබපු දියුණුව දියුණු කර ගැෙන ස්ථාවර කර ගැනීම අපි කළ යුත්ත. ඇතින් මේ විදිහට ඒ අකුසලයන්ගේ නැගී සිටීම යටපත් කරලා කුසල හිතක් උපද දෙවන්න නැටම සිහිය කියන ධර්මි උපකාරයි. ඒ සීය කියන්නේ සිතට අකුසලය සිත අකුසලයට අන්ඩ දෙන්න නැතුව කුස හිතේ නිතර යොදන බලය. කුසල හිත් උපදන්නට මේ වගේ බලයක් ඕනනි නෑ අකුසලේ රඳවන්නට සිත කුසලේ රඳවන්නටයි මේ බලයෝනි මොකද සිත ස්භවින්ම අකුසලයට බරණනි සාමුතු බලයක් කියකට ඕනි නෑ නමුත් කුසලේ පිහිටිවන්ට බලයක් ඕනි මේ බලයට තමයි සතිය කියලාකිව. මේ සතියටටම තමයි පින්ගතුනි අප්‍රමාදය කියලාක් කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ සියලුම කුසල ධර්මි අප්‍රමාධීය ඇතුළත් කරනගේ අහසදැන් පැහැදිලියඇති. මොකද අරාකුසලයන් හටගන්න දෙන්න ඇතුවා අ කුසලේ අටපත් කල්ලා කුසල ප්‍රවාහය දුරු කරලා, ඒ කුසල හිතා කොපදින්නට අආශ්‍ය බලයනෙමේ සසිහිය කියන්නේ. ඒමනන්ගේ බලය තිබුන් නැත්තං උප දෙෙන්නේ අහි හන සෑම කුසලයකට මනිවාරයෙන් අවශ්‍ය ධර්මය තමයි මේ සහය කියලා කියන්නේ. ඒමනං මේ සහෙන් තොරව කුසල හිතක් හටගන්නට බෑ. සහිය කියන එක කුසලහිතට ප්‍රධාන උපකාරය තමයිසිහිය කියන එක. එනිසා තමයි කිව්වේ යම්සේ චද්ධන්ත හස්තියාගේ චද්ධන්ත හස්තියාගේ පියසටහන ඇතුළේ. සියලුම තිිය සතහන් තියන්නට පුළුවන් වගේ. මේ අප්‍රමාධිය කියන එකම වචනය ඇතුළේ සකල සකල කකුස ධර්මය මතුළත් කරන්න පුළුවන්. පින්ගවතේ බුද්දු මුල ්‍රපිටකේම තියන සියලුම ප්‍රතිපදාා මේ අප්‍රමාධය ගියන එකම පදයට අතුරත් කරලා අන්තර් ගත කරන්නට පුළුවන්. එසේ සිද්ධ වනේ අර වගේ මූල ස්භාවයක්මයට පීන නිසා මොනවාද. අකුසලේ මලක්වලා කුසලේ පිහිට වන බලය තමයි මේ අප්‍රමාධය කියන සය. ඉති මේ සහියම තමයි මාර්ගාංග්‍යයක් බවට පත්වෙන්නේ. මෙසේ පින් තුනි අකුසලේ මලක්වලා කුසලේ පිහිටබන බලය කියන එක එක නිතතින්ම නිවනට පමුණුවන ධර්මයක්. ඒ සහිිය කියන එක මාර්ගාංගිස හඳුන්න්නන කොට. කලින් අපි සති පපට්කාාන හතර ගැ ව්වන්නේ සතිපත්්කාාන හතර කිව එකම සති චෛත සිකිය. ඒ වගේම සති ඉන්ද්‍රිය කිව සතිචෛතසිකයට සති බලය කිවේ සතිචෛතසිකට. සති සම්බොද්ජන්ගේයකිවේ සතිචෛතසිකයට. ඒ තැන්වලද දක්වපු සහම තමයි මෙතන මාර්ගාං ලෙස දක්වලා තියෙන්න. ඉතින් මේ සහිය කියන එක මෙතන දී නිවන් දැකීමට විසේ සුපායක් විසේෂ සුපාය මාර්ගයක්. පින්ගත මේ සහය කියන එක කොහොමද නිවන් දැකීම ඩුපායක් වෙන්නේ. සතිය කියනකට කායානු පස්සනා චිත්තානු පස්සනා දම්මානු පස්සනා ේදනානු පස්සනා කියන ඒ ගුණ හතර ඒ ධර්ම හතර තමයි මෙතර සිහ යකි ස ඳන් වන්නේ. ඉතින් පින්වොතුනී මවිදර්සනා භාවනා වඩනකොට, සති පට්ඨානයේ වඩනකොට සිතවට නානාරම්මණයන්ට යන්ට දෙන්න නැතුව. නැවත නැවත අර කායාදී කොට්ටාසියන් කරෙහි. ඒම නැත්තම් බේදනාදී කොට්ටාසියන් කෙරෙහි. චිත්තාාදී කොට්ටාසියන් කෙරෙහි. ගම්මාද කොට්ටායන් කෙහි නවත නැවත බැඳතිබුණ නැත්තම් අපිට භාවනාව අමතක වෙනවා. භාවනාව අමතක වෙලා හිතර නානා ආරම්මණයන් ඇවිල්ලා හිත අයාලයන්ට පටන්ගන්නවා. ඒනිසා මේ සිහියෙන් තමයි මේ සිත අර කියපු විදර්ශනා භාවනාවේ බැඳතබලා තියන්නේ. එසේ බැඳතැබීම තමයි මේ විදර්ශනා භාවනාවේ ගමන් කිරීමට උකාරවේෙනේ ැඳති නැත්නන්හෙම වෙන්නේනෑ. ඇවත නැවත ඒ විදර්සනා ආරම්මණය හිතන මතක් කරලා දෙන්න සීයෙන්. ඒනිසා සීය කියන නිවන් දැකීමට විසේෂමුපකාරයක්. සීයෙන් තොරව නිවන් දැීමක් ගැන කතාකිරීම තබා කුසල හිතක ඉපදීමක් පත් කතා කරන්නට බෑ. ඒ නිසා මේ සීය කියන අනිවාරයම නිවන කරා පමුණුවන නිවනට හේතුවන උපාය මාර්ග්‍යයක් මයි. ඉතින් පින්ගතන මේ සීය කියනෙක දියුණු කර ගන්නට අර කලින් දේශනාවල සඳහන් කර ආකාරයට. නාන පක්‍රම විදන්නට ඕනි, ඉතින් ඒවා සියල්ල මෙතන දේශනා කරන්නට සුදුසුනේ. මොකද කලින්කත් පිරිවරින් සිද්වන දේශනා මාලාාවක් නිසා අර්ථය සිද්ධ වෙන්නේ. ඒ තැක කියපු දය නවත නවත කියනොට එයින් සිද්ධවි න අර්ථ ප්‍රෝජන අඩුයි. එයනිසා මේ දේශනා මාලාේදී නැවත නැවත සවනයකිරීම තුළ අර්ථයක් සිද්ධ කරගත යුතුයි. ඒ නිසා මෙතනදී සීය උපදිනට හේතුවන කාරණා දක්මන්න නෑ මේ සී ඒක්තිබෙන මාර්ගාංග සභාාවයයක් දැක්වයි. ඉතින් පින්වතුන ෞකි ක අවස්ථාවද ලෞකි අවස්ථාව කියන්නේ ලෝකෝත අවස්ථාවට පත්වෙන්න්නට කලින්තිබන අවස්ථාව කියල හිතාගන්නකො. තින් පංගතුනේ ලෞකි කවස්ථාවේදී මේ සහිය කියනක. දැ කිවනැති මාර්ගාන්ගේ කියන්නේ සම්මා සතිය කියන්නේ. අර කියපු කායානු පස්සනා වේධානුපස්සනා චිත්තානු පපසනා දම්මානු පසනා කියන හතර කියලා. ඉතින් පින්ගති ලෞකි අවස්ථාවේදී භාවනා කරනකොට. කායානු පස්සනා වඩනකොට මේ සහිය අරමුණු කරන්නේ සීය පිහිටන්නේ කායාදී කොට්ටාසයන්හි. හෙවෙලා විදි කායනු පස්සනා වැඩෙනවා. ද අ කරනකොට තැ ේදනානසනනා වැඩනා. තාරමුණු කරනකොට චිත්තා පසனா වැඩනා. වාගේ සෙසූ ධර්මයන් අරමුණ කරනකොට දම්මාන පසන වැඩනා. ඒ ෙදාවදි එක එක අනුපසනාව එකක්වර එක ර ැගින් තමයි වැண. නමුත් ලොෝත්‍ර අවස්ථාවේද ඒ සියල්ලම සම්පර්ණ වෙනවා. ඒ කියන්න පින්වතුනී සති පට්ඨානී වඩනකොට අපි සැබවිම්ම සිද්ධ කරලා තියෙන් ඒ කායාදි කොට්ටාසියන්ගේ හිත පිහිටවීමෙන් ඒ කායාදී කොට්ටාසියන්ගේ, කායාදි කොට්ටාසියන්හි පවතින සම්හෝය දුරුකොරගත්තයකන. ඒ අවස්ථාවලදී කයතෙනෙක් නැහැ පුද්ගලයෙක් නැහැ කියලා සම්මෝහේ දුරුවෙනවා. විචිතගයා බලදී සිතේ සත්වයක් පුද්ගලෙක් නහැකර සම්මෝහය දුරුවෙනවා. ඒවාගේම සසු ධර්මධයා බලදදිත් එහෙමයි. ඉතින් පින්ගතුනේ මේ වගේ ලෞකි අවස්ථාවේදී එක සතිපට්ටානේ තනි තනිමයි වැඩෙන්න්නේ. ඒ සම්මෝහයන් දුරු කරමින්. නමුත් ලෝකෝත්‍ර අවස්ථාවේද හෙම නෙවෙයි, ලෝකෝත්‍ර සිත පහල වෙන කොට පහලවෙනොට අර කායාදී කොට්ටාසියන්, ඒවගේම වේදනාදී කොට්ටාසියන්, චිත්තාද කොට්ටාසියන්, ධර්මාදී කොට්ටාසියන්ගේ තියෙන සම්මෝහය දුරු වෙලා යනවා. තකොට ඒ සතියෙන් මොද ඒ සහය මොද කරලා තියෙන්නේ අර කාය මුලිම පින්ගතුන ලෞක අවස්ථාවේදිය පිහිටා සිටීම නිසානේද ඒ සම්මෝහය දුරකරන්ට පුළුවන් වුණේ ඉතින් ඒ නිසා මේ සති චෛතසිකිය මාර් ගවස්ථාවේද නිවන අරමුණු කරන්න. නමුත් ඒ අවස්ථාවේද කෙලෙස්සාදිය ප්‍රහණ වෙනවා සත ජෛසකිය නි. ඒ නිසා කාායාදී කොට්ටාසයන් හි. ව සම්මෝහයන් දුරුවෙනවා. ඒවාගේ චිත්්තාදී කොට්ටාසයන්හි පැවති සම්මෝහය යකම දරුවෙනවා. දම්මාවාදී කොට්ාසයන්හි, වේදනාදී කොට්ටායන්හි පැවති සම්මෝහය දුරුවෙනවා. එනිසා ඒම ඒවා සම්මෝහයන් දුරුවෙනවා කියන්නේ. ඒ සීයෙන් වෙන කුත්තිය සම්පූර්ණ වෙනවා කියන එක. එතකට සමුච්යෙද වසයෙන් මේවා ප්‍රහාණය වෙනකොට අන්න පින්ගතුනි කාලානු පස්සනාවත් එතනම වැඩනවා. වේදනානු ප්‍රසනාවත් එතනම වැඩවා කියන්න සුදුසුයි. චිත්තානු පස්සන දම්මානු පස්සනාවත් එතන වැඩුවා දස . ත අරවස්ථාවේදී මේ සති චෛතසිකයන්නේ කෘතිය හතරම සම්පූර්ණ කරමින් සතර අනුපස්සනාවම් සතිපට් පානය මෙතන වැඩුනා කියලා කියනවා. ඉලාට තියෙන්නේ සම්මා සම්මා සමාධිය කියනකොට මෙතන ගියන්නේ නිවැරදිමා සමාධිය කලකිව ඒ කාආග්‍රතාවී. නැවත වතාවක් කලින් කරේවා නුව නැවත මතක් කරනව නං පින්වතුන සමාධිය කෙලකිව ඒකාග්‍රතාවනි ඒකාආග්‍රතා චෛතසිකගේ ස්වරෝපය මෙහෙමයි. දැන් සිකට යම් අරමුණක් ගන්නකොට පින්වතුනී. ඒ අරමුණේ නා ගතහැකි නා ස්වභාව තියෙනවා. හරියට යම් අරමුණක් පල ගන්නට පුළුවන්. ඒ අරමුණේ උසාරමුණ කරන්නට පුළුවන්. ඒවගේ ඒ අරමුණේ පාතරමුණු කරන්නට පුළුවන්. ඒ ඒ ආකාරයෙන් යම් අරමුණක තිබෙන නා ස්වභාවතියෙනවා හිතින් ගත හැකි. නමුත් පින්වතුන. මේ වෙලාවෙද ඒ නා ස්ොරූ පතරින් සියල්ලම හිතගන්නට ගියෝත්. එකවර සියල්ල ගන්නට ගියොත් හරි දොඩන් ගොඩ බඩන් බදාගත්ත කිෙනාට වගේ එකකව දෙයක්වත් ඉතිරි වෙන්න නෑ. හරියට සිතරේ යාරමුණ දැනගන්නට බෑ. එනිසා සිතකින් මනාලස අරමුණක් දැනගන්නට නම්. ඒ අරමුණ සතුව තිබෙන. සිත ගතහැකි නානා ක්‍රම අතුරින්ඒ ක්‍රමයක සිත පහිටන්නට ඕනි. එක ආකාරයක සිට පිහිටන්නට ඕනි. එසේ පිහිටියයොත් තමයි සිතට අරමුණ මනාල්ස දැනගන්නට පුළුවන් වෙන්නේ. ඒනිසාම ඒකාග්‍රතාවේ කියන එක සෑම සිතකට මනිවාරින් අවශ්‍යයි. ඒ කාග්‍රතාවක් නැත්තං සිතට අරමුණ හරියට ගන්නට බෑ ඒමනං සිතන් වෙන කෘතිය මනකට සිද්ධ වෙන්නේනෑ. ඒනිසා ඒකාග්‍රතාවේ සෑම සිතකට අවශ්‍යයි. නමුත් මෙතන බෝධි පාක්ෂික ධර්මකතාවදී සම්මා සමාධිය ලෙසගන්නේ මේ සාමාන්‍ය සිත්වල තියෙන ඒකාග්‍රතාවේ නිවෙයි. කුසල සිත්තුල තිබෙන ඒකාග්‍රතාවයයි. ඒ කුසල සිත්වල දින ඒකාග්‍රතාවයත් දැන් අපි මලත්මානා පූජ කරනකොට, සාමාන්‍ය විදිහර ධර්මයශ්‍යවනය කරනකොට. සාමාන්‍ය අයට පොඩි සාමාන්‍යෙන් සිත ඒකාග්‍රතාවයක් තියෙනවා ය නැවෙයි ඒ මෙත බලාපුරොත් වෙන ඒකාග්‍රතාවේ. නිවන කරාම නැබුරුවෙච්ච, නිවන් දැකකි යුතුයි කියෙන දැඩි අධිෂ්ඨානය යුක්තව භාවනා කරන ධර්මය ශ්‍රවනය කරන ධන දහම්මාදී ඉගෙනගන්න ඒවා සාකත්තා කරන අයගේ හිටේ ඒ වෙලාවේ හටගන්න ඒකාග්‍රතාවය මෙතන සම්මා සමාධිය කියලා කියනයටට සුදුසුයි. ඉතින් පින්තුන සම්මා සමාී දක්මන තැනදී භාගිවත් බදුරජාණන් වහන්සේ. ප්‍රථමත් ධ්‍යානය දදුති අ ධ්‍යානය තෘති අත් ්‍යානය චතතුෘත්තත් ධ්‍යානයකන ්‍යාන හතර තමයි සම්මා සමාධී ලෙස දැක්ව වේ. ඒ තන්න ටපාමේ ්‍යන හතුර තියෙන ෙනෙට විතරදමේ සම්මා සමමාධය තියන්නේ. ඒ පිගත්ති මේ දේශනාව උත්කෘෂ්ට පරික්චේයට දැක්වීම්මසයෙන් කරපු දේශනාවක් උත්කෘ්ට පරිත්්චේද වස්සේ දැක්වීම්මසයෙන් කරපු දේශාව මේ බුද් ධර්මය එමට තියනවා. ඒක ඇන්ෙ සහරව තින අප පින්ගතුන ශීර්ෂ වය දක්වන වා. මේක උත්කෘෂ්ට වශයෙන් දක්කපු දේශනාව. ඒ අනුව තේරුම් ගන්න මේ සම්මා සමාධිය කියනක ධ්‍යානහිතේ විතරත් තියෙනකක් නෙවෙයි. ඒ ධ්‍යානයට කලින් පහල වෙන උපචාර සමාදිය ඒවාගේම පරිකර්ම සමාධිය කියන එකත් මේ සම්මා සමාධීයට ආයත. හැබැයි ඒ සම්මා සමාධිය නිවනරා නැුර වෙච්ච නිමනකාා බරවෙච්ච එකක් වෙන්න ටෝනි. ඒ නිසා නිම නිවන්දකින්න ටෝනේ ධර්මය හොඳින් දරාගන්නට ඕනි ඒතුලින් පිළිවෙත්පුරන්නට ඕන කියලා. දැඩි අධිෂ්ඨානයකින් යුක්තව යම් කෙනෙක් ධර්මය සවනය කරනවනං. ඒෙත්පියා ගෙන කලබල නොවී අන්න විහිත නොවී. ඒ පෙලාවේ හිතේ හටගන්න සමාධයක් නිවනට පමුණුවන්ද සමර්ථ වන සමාධයක්. ඒක නිවනට උපකාරයක් එනිසාඒක මාර්ගාංගයක් වෙනවා. මේ විදියට පින්වතුේ නිවනරා නැබුරුවෙච්චේ නිවනට බරවෙච්චේ, ඒ අරමුණු කරන ධර්මයහි මනාකොට පිහිටන්නාව ගැතිය සමයි සම්මා සමාධිය කියලා කියන්නේ. අර සම්මා සමාධයෙන් කෙරෙන්නේ අරමුණ ඉස්තතිරි ලෙස පහිටනය එක ගැමුරු ලෙස පිහිටනය එක. එතකොට අරමුණ මනාකොට ප්‍රකට වෙනවා. එතින් පින්ගොටිේ සම්මා සමාධිය මාර්ගාගයක් වෙන්නේ කොහොමද පින්ගතුන නිවන් දැකීම සහ කළයුත්තේ මේ සසට බැඳ තබන ෘෂ්නාව නැති කරයන තෘෂ්ණාව හටගන්නේ මේ පංචස්කන්ධදය කෙරෙහිනි, පංචුපාදානස්කන්දය කෙරෙහිනි පංචුපානස්කන්දය කෙරෙහි. ෘෂ්ාව හටගන්නට හේතුව මයි පංගතුර පංචුපාදානස්කන්දය තතු මනාාවකට නොදැනීම කියන එක. එසේ නොදන්න නිසා තමයි මේ පිළිකුල් කටයුතු අස්තිරසාර වෙච්චේ පංචුපාදානස්කන්දයට කැමති වෙලා ඒය නැවත නැවත ප්‍රාර්ථනා කර තුෂ්නාව හටගන්නේ. ඒ සිදත්ත වෙන මේ පංචුපාදානස්කන්දය ගැන මනා දැක්මක් නැති නිසා. ඒ මනා දැක්ම ඇතිවෙන්නේ ප්‍රඥාවෙන්. ඒ මනා දැක්ම ඇතිවෙන්නට බාධාවක් තමයි මේ. පංචපදාානස් කන්දේ මනාකුට අරමුණු නොකිරීම. පින්ංගතන යම් දෙයක් අපි පහැදිලිලිස දකින්නට දකින්න පැදිලෙසේ ද අරමුණු කරන්නට ප්‍රකට වෙන්නට ප්‍රකට වෙන්නට ඒ ගැන තිය සම්මෝහ දුරුවෙනවා නේද. ඒ පිගන මේ මොහහි ප්‍රඥාවන් කරේ දේ පැදිලෙස දකිනක. ඒද පැදිල්ලෙස දකින්නට නං යම්ක්ෂයක් පහැදිලෙස දකින්නට නං. ඒදේ හොඳට ස්තිරලෙස හිත පහිට අන්නට ඕනි ස්තතිරලෙස නොසල්වලෙස හිත පහිට අන්නට ඕනි. ඒෙස පංගවතුන මේ පංචුපාදානස්කන්ද සන්ද ධර්මයන් කෙරෙහි ධර්මයන් වල සිත මනාකට පිහිටිය නැත්තං ඒවා සම්මෝහේ දරුවෙන්ට ප්‍රඥාවටයා බලන්නට බෑ. ඒ නිසා සමාධිය කියනක ප්‍රබලවෙන්නට ප්‍රබලවෙන්නට පින්හතුන ප්‍රඥාවය ක්‍රියාකාරිත්‍රය වැඩි වෙනවා. එනිසාම සමාධිය තියන ප්‍රඥාවගේ දියුණුවට උපකාරයක්, ඒවගේ මේ සම ඒනිසා සමාධිය කියනක නිවට උපායක්. සමාධය නැත්තන් නිවන් ගකින්න බෑ. එනිසා පිවතුනි සමාධිය කියන එක මාර්ගාංගයක් වෙන බව මතක තියාගන්න. දි මේ සමාදිය පරිකරම සමාධී උපචාර සමාධී අර්පනා සමාධිය කියලා දක්වනවා. තියම් කෙනකින් බ්‍රක්්ම ලෝක වලට යන්නට ඒවායි සපවිඳින්න්නට බණභාවනා කරමින් ධ්‍යානුපද වන වනම්. ඒ සමාධිය මේ මාර්ගංගල ගනයට ගැනන්නේ පංගතනි මෙතන බලාපොරොත්තු වෙන්නේ නිවන කරා පමුව නිවන කරා යොමුකර සම්මා සමාධිය තම ඒනා යම් කෙනින් විදර්ශනා වඩන්නට ඕනේ කියලා දෙහානුපද වන වනම්. ඒවගේ විදර්ශනා භාවනා කරන වනම් ඒ හිත්තුල තින සමාධිය සම්මා සමාධයක් වෙනවා. ඉතින් ඒ නිසා. මේ විදියට සම්මා සමාධිය කියන එක නිවට පමණුවනට පකාරයක්. ඒ අනුව පින්වතනි මේ සම්මා වායාමය සම්මා සතිය සම්මා සමාධී කියනක ගැන අපගේ ශක්ති ප්‍රමාණයෙන් සඳහන් කරන්නට යදනා. ඉතින් සෑම පින්වතුන්ට මේ ගුණංග ධර්මයන් ස්ව සන්තානය තුර ඇතිකර ගෙන එක්ම ින්ම නිවනකරායාගන්ට ලැබේවා කියල අප ප්‍රාර්ථනා කරනවා. ඉතින් පිරිවලින් සිද්ධකරට එතින දේශනා සියල්ලම දැන් අවසානයි. ද ලන්න න පින්ගොත්නේ සත්තිස් බෝධිපක්ෂ ධර්මකිවම මෙතන ධර්ම තිස් හතක් ගැන කියවුුණානි. කොත්තාස හතක් ගැන කියවුණානි. මේවා ඇතින්න පරමාර්තු ධර්ම මොනවාද. මෙතන තිස්හතා කියවනාට වීරිය කියනක තැම් බොහෝ ගනක කියවුණ. වී ප්‍රඥාව කියනක බොෝතැන ගණනක කියවුණා. ඒගේ පින්ගතුනි බලන්නට ඕනි මේ තැන්තැන්වල කියවනාාට, මේ සෑම එකම තියෙන්නේ එකම පරමාත්තු ධර්මටිකක්නේ. යහන්ුව පරමාර්තු ධර්ම වශයෙන්. මේ සත්තිස් බෝධි පපක්ෂි ර්ම කෙතෙක්ද කියනක දැනගත යුතුයි. පින්ගතුන මේ තිස්සත ඇතුළේ බීරිිය කියනෙක නාපොලකේදිලා තියෙනවා. කොෝමද සතර සමය ප්‍රධානය කියනකොට එතන හතර ැකම දුණ වීරයි. එතකට හතරයි. ඉනට ඉන්ද්‍රිය ගන්නකට විරී ඉන්ද්‍රිය කෙනෙකොට එකයි පහයි. විරිය බලය කියනකොට හයයි. විරිය සම්බෝද්ජන්ගේ කියනකොට හතයි. ඒගේම පින්වතුන විරී ඉදධිපාදය කියනෙකොට අටයි. සම්මාවායාමයකන මාරගන්ගේ කියෙකොට නමය. එන්න මේ විදිරිිය කියනෙක නම තැනක ේදලා තියෙනවා. සතිය කියනක අට තැක ද තිනවා සහ කියනක පොමද සතට සදි පට්ානය කියනකොට හතර හතර තැන යකම සිය සති චෛතසිකියයි. ඉළඟට පංගතුනේ ඉද්‍රිය කියනකට එතන තියෙනවා සතිඉද්‍රිය එතකට පහයි සති බලයයි හයයි සතිසම් බෝජ්ඥන්ගේ හතයි මාර්ගාංග වශයෙන් සම්මා සතියි අටයි. ඒවගේ පින්ගදී ප්‍රඥාව කියනක තැන් පහක ේදදිලා තියෙනවා මොනවාවද තැන් පහා ඉර්දිපාද වැලදී වීමන් සිද්ධිපාදය එකයි. ඉවාට පංනින්ද්‍රිය දෙයි. අං්ා ල නයි ධම්ම විච්චය සම්බොත් ජංන්ගේ කියනකට ප්‍රඥාාව හතරයි. ඊළඟට සම්මාධක්තිය කියනකට පහයි. ඒගේ පින්ගතුනි ඒ ධර්ම තවත් ධර්ම කීපයක් මේ ලෙස එදිලා තියනවා ස්‍රද්ධාව කියනක ගත්තොත්, ස්‍රද්ධාව කියනෙක තැන් කීපක දිල න කීද කියීයකද බලන්න සද්ධන්ද්‍රිය කියනකට එකයි. ඒවගේ සද්ධා බලය කියනකට දෙකයි, මේ තැන් දෙකේ සද්ධාව කියනක ඒදිලා තියෙනවා. ඒගන ැලුවත් දිය කියන කාකග්‍රතාවය තැන් කීපය ඉදිලා තියනවා. මොනවද ඉන්ද්‍රිය කියනට සමාධීඉන්ද්‍රිය කියනකට එකයි, සමාධී බලය කියනකටයි, සමාධී සම්බෝජ්ජන්ගය කියනකොටයි. ඒගේ සම්මා සමාධියය කියනට මෙතන සමාධියයකින් ඒකාග්‍රථාවය තැන් හතරක ඉදිලා න පින්ංගතුනි. ඒවගේම පංගතුනි එකේ තැංවල ලිච ධර්මතා කියීපයකු තියෙනවා මොනවාද. සිත කියනම ප්‍රබලවෙච්ච සිත කියනෙ චිත්තිද්ධිපාදේලසේක තැනක යෙදිලා තියෙනවා. ඒවාගේ ප්‍රබල වෙච් චන්දය චන්දදිද්ධිපාදේ ලෙක තැක යෙදිලා තියෙනවා. ඒවාගේ පින්හතුන ප්‍රබලවෙච්ච ප්‍රීතිය. ඒ ස ොදජන්ගේ ලෙ දලා තියනවා. ඒවාගේ පස්සද්‍යිය කියනකට එතන කාය පස්ස අදි චිත්ත පස්සද්දිි කියලා ෛතසික දෙකක්ත් යෙනවානි. ඒ දෙකම එක තැනක ඉදිලාතින පස්සද්දිි ලෙස. ඒවාගේ තත්වන මජ්‍යතතා කියන චෛතසිකය උපේක්කා සම්බොජ්ජන්ගේ ලෙස දිලා යෙනවා. ඒවගේ සම්මා කම්මන්තය ලෙස ස සම්මා සගල්පය ලෙස. ඒක් චයිගේ දලා යවා. සම්මාවාාචා සම්මා කම්මන්ත සම් ආජී වලෙ චයිත රම නක් ෙදලා නවා මේයන බැලුවම් පින්ගතුන මෙතන පරමාත්ත්‍ය වශයෙන් කියීඇත්තින දෙලා පැහහිඳගල බලමු සීහ කියනක ෙදිලා තියෙනවා. ඒවගේම සීය කියනක ඉදිලාතිනවා චන්දය කියනෙක එදිලා තියෙනවා ඒගේ සිත ෙදලාතිනවා වීර දිලා තිනවා ප්‍රඥාව ඇදදිලා තියෙනවා ඒට අමතරවා ගත්තම වද්ධාව ෙදිලා තියෙනවා සමාදී ෙවත් ඒකාග්‍රතාවේ එදිලා තියෙනවා ඒවගේම පින්ගතුන. ප්‍රීතිය දලා යවා කාය පසද්දී චිත්ත පස්සද්දී කියර ධර්මගක් එදිලා තියෙනවා. තතර මජත්තාව යෙදිලා තියෙනවා. ඒවගේ සම්මාකම්මන්තය කියන විතර්කය දිලා තියෙනවා. සම්මා වාජා සම්මාකම්මන්ත සම්මා ආජීව කිය දිලා තිවා මෙසිියල්ලම ගත්තම අපේ තේරුම හැටියට නිවරදිල සෙහින් දැන් ධර්ම පහලවක් එතින ෙදිලා තියෙන. නැතවතතාක් සොයිල බැලිෝුදුන් සතිය දිලා තියෙනවා. ඒවගේම චන්දයේ දිලා තියවා සිත එදිලා තියෙනවා. ඒවගේම ප්‍රඥාව යේෙදිලා තියෙනවා. ඒගේ ද්ීරිය යෙදිලා තියෙනවා එවගේ ්‍රද්ධාව යෙදිලා තියවා ශ්‍රද්ධාව ේදිලා තියෙනවා ඒකම පින්ගතුනි ප්‍රීතිය ෙදිලා තියනෙනවා කාය පස්සද්‍ය චිත්ත පසදියග චයිස්ක දෙකක් යෙදිලා තියෙනවා තතර මජතාව ඉෙදිලා තියෙනවා ඒවගේ සම්මා කම්මන්තය කියෙන විතර්ක ෙදිලා තියෙනවා සම්මා වාචා සම්මා කම්න්ත සම්මා දවකකිෙන දිදතව සියල්ල බැලුවම් පිින්ගට දා හතරක් තියෙනවා අපගේශම්මත් මතකගේ හැටිය සම් දා හතරයි ඒ නිවැදිලෙස ඇහිඳලා බැලුවත් පින්ගවතුට පැහැදිලි ේවී. ඉතින් පංගතන මේ ධර්මතා දා හතර තමයි, සස් බෝධි පාශෂික ධර්මලෙස, ඒ කෘතියන් කරමින් දහා හතගෙන තිබෙන්නේ. සතිපට්ඨානය කියෙක නැවත මතක් කරනවා නං. ඒ සම්ප්‍රියොක්ත ධර්මයන්ට ප්‍රමුක්ඛව ඉඳලා ඒ කායාදීස් කොට්ටාසයන් හි චිත චෛතසකයන් පිහිටවන්නාව ධර්මයයි. හම ප්‍රාය කියලා කියන්නේ අනි චිත්ත චයිසිකන්් රුකුල් දෙමින් නගාසිටමින් පහල වෙන ඒගේ අර කුසල ධර්මියන් යයටපත් කනමින් කුසල ධර්මියන් ඇතිකරමින් පහල වෙන වීරියයි. එරට ඉර්දිපාද කියලා කියන්නේ අර කියපු ශාසනක ඉර්දීන් ලවාගැනීම සඳහා පමුණුවන්නාව යානාවක් බඳ වූ ඒස් පමුණුවන්නාවූ ධර්මටිකයි. ඒවාගේ ඉන්ද්‍රිය කිය කිවේ. තම්පරයුක්ත ධර්මයන් තමන්ට අනුකූල කරවමින්. ඒ නිර්වාණ මාර්ගය යොදවන්න වූද ඒවගේ ප්‍රතිපක්ෂ ධර්මයන් නසන්නාවුද දුර කරන්නවුදද ධර්මටිකයි. බල කියලා කිවේ ප්‍රපක්ෂ ධර්මයක් විසින් නොසෙල්බිය හැකි ඒවාගේ ප්‍රතිපක්ෂ ධර්මයන් යටපත් කරමින් දුර කරන්නාව ගුණනාගේ යුක්තවෙච ධර්ම ටියි. ොද්ජන්ග කියලා කිවේ බෝධිනම් වූ මාර්ගන්ගේ ඇතිකර ගැනීමට ටපකාරවෙච්ච අංාර්තයෙන් අගවෙච්ච ධර්මටිකයි. මාර්ගංග කියලා කිවේ නිර්වාණ ධාතුර පමණුවන්න උපය නම් දර්මටියි. මෙ ේ දරම. ොට්ට ර්ථ දැනගෙන සෑම දෙනාවේ ප්‍රගුණ කරන්න උත්සාවත් වෙත්වා. ඉතින් පින්ගතුනී ලෞක කලසෙන්ගේ ධර්ම දේශනාය වශයෙන්ද ධර්මශ්‍රවනය වසෙන්ද බණභාවන වයද සීල පූරණය වසෙන්ද ධානමය වසෙන්ද ඇති කරගන්නාව ප්‍රතිපත්තියහි. අග්‍ර කෙලවර තමයි මේ ලෝකෝත්‍ර ධර්මයන් ඉපදවීම. ඒ අවස්ථාවල්ද මේ බෝධිපක්ෂික ධර්මයෝ. ඒ එකන බධපාක්ෂික දරමයෝ ඒ මට්මින් පහළ වෙලා අවසානීදී ලෝකෝත්‍ර සිව උපදින කොට මේ සත්ස් බෝධිපක්ෂික ධර්ම තිස් හතම සත්ස් බෝධිපාක්ෂික දරමියෝම ඒක සිතේ වැඩ කරනවා. ඒතුළින් සකළ දුක්්‍යයන් නසා අමුර්ථ නිර්වාණ ධාතුව කරා සත්වයා පමණුවනවා. ඒ පි ගතුන මේ සිද්ද රට දු කක ර්ම ේශනාමය කුසල සම්බාරය. අපටත් මේ පින්ංගොතුන්ටත් මෙසේ බෝධිපක්ෂි ධර්ම සම්පූර්ණ කරගෙන අමාමහහිනිවනිම සැනසෙනටුඋපකාරවේ වා කියල ප්‍රාත්නා කරනවා. ඒසටුව මේ දේශනා මෙසය විසිපාගින් සංග්‍රාාවනා. උත් පි ගත මේ දේශන සියල්ලම පටිගත කරන්න ඒදුනේ දින පහතරම් කාලයක් ඇතුළත. එනිසා ඒ වෙලාවිදිී විවහ සමහන්සයේ නිසා. ඒවාගේම නොයිකුත් බාදක නිසා සමහරවිට, මේවා අඩු පාරු නැතිවෙන්නට බැරිකමක් නෑ. තින් ඒවාගේ ප්‍රමාද දෝෂයන්. සිද්ධරට එදනාාවූ ඒ බෙසාදය නිසා ඒගේ අපේ ධර්මක් ඥාණය අඩුවත් තිබෙනවානක් නිසා සිදුව බා සලකන්නට. ඒවගේ විශේෂම මේ සිද්ධකරන්ට එදුනා වූ. සූසේෂී ධර්ම දේශනාමය පුුණ්ඥකරමය විශේෂයම අපගේ කොතගුණ සැලකීමක් ලෙස. කුතගන සැලකීමක් ලෙස ගුරු පූජාවක් ලෙස කීපගෙන ටනුමෝදන් කරන්න බලාපොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ අවස්ථාවේ දී මේ දව සිද් කරනකොට පහලවෙච්ච සකල ප්‍රතිපත්තිමේ වූද කුසලමය ඒ ධර්ම සම්භාරය විශේසි පලවනිිය ගුර පලවෙනියීමම පූජා කරන්නට සොදුසු වෙන්නේ මෙවන් වූ ධර්මයක් අපට දේශනා කිරීමට, ස්්‍රවනය කිරීමට පවා හැකියාව ලැබුණ පින්වතුනි මේ ධර්මය ලෝකයාට හෙඩි කරලා. පෙන් වදාලා වූ ශස්්‍රෘවරයක් පහල වූ නිසයි. උන්හන්සේ පහල නොනානං මෙවන් වූ ධර්මයක් ගැන හිත් කතා කරනට තබා හිතන්නට තබට අවස්ථාවක් නෑ. ඒගේ ඥානුත්තර වෙච්ච සත්වයක් මේ ලෝක ධාත්වය පහළ වෙලා මේ සියල්ල ඔලුප්පලා දේශනා කරපු නිසයි, මේ වගේ මාර්ග්‍යයක් අපට පිළිමු බුණේ. එනිසා අපගේ ශක්ති ප්‍රමාණින් සිද්ධ කරට එදු මේ ධර්ම දේශනාමය කුල සම්බාරය ලොතුරා තතාගත අපගේ ශාතෘ වෙච්ච බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාවක් ස පූජ කරනවා ඒදෙ සටම. ඒ බුරජාණන්හන්සේ විසින් පවා ගුරුතන්නේ තබාගතා වූ අප සෑම දෙනාගින් ප්‍රතිපත්වයේ අවසාන බලාපොරොත්තුව වෙන ඉලක්කේ නම්මු නවදෝකෝත්තර ධර්මයටත් ඒවාගේ බුදුන් විසින් දේශනා කරන්නට එදනු අති පාර්ශුද්ද ශ්‍රෂසත් ධර්මයට ධර්ම පූජාවක්ම වේවා. ඒවාගේ මුන්වහන්සේ විසින් පෙන්වා වදාළ මාර්ග ගමන්කොට නිර්වාණ ධාතුවට පැමිණියාවූස් ධාර්රි පුද්ගෙන මහා සංගරත්නයට සංගගත දක්ෂිණාවක්ම වේවා. එෙසටම අපට ධර්මමිනය ලබාදීමට පකාරිවෙච්ච. ආචාරීන් හන්සේලාට ගුරු පූජාවක්ම ඒවා. විශේෂයම මෙහිදී. අපට ගීකාලේ පටන්ම ඒ බනපොත්පත් ආදියෙන් ධර්මක්ඥානය ලබා ගැීමටුපකාර වෙච්ච. අපවත් වී වදාල මහාචාර්ය අබිධර්මවා. අබිධර්මාචාර්ය. විසේ සබිධර්ම ඥාන ලාබීව සිටි. ස්ේජින් මහානිකායේ මහනායක තනතුර ධරමින් ට අත් වී වදාල. පේරුකානේ සන්දවිම ලාභිධාන මහානායක ස්වාමීන් වහන්සේ. න්නව් දිවලෝක ්‍රහමලෝගේක තාවමත් හසර සැරිසරණවානම්, මේ සිද්ධ කරන්ට එදනාවූ කුසල සම්භාරය, තමන් වහන්සේ ගිවිසිම්ම කරන්ට එදනු. ඒ ධර්ම පුද් ඒ ධර්ම සේවාාව නිසාම. නක් ගව් දෙයක් දෙයක්ක්ෂේ සිත සතුරුසිට ඇතිකළ ගනිත්වා උනාාන්සේලා අපට දෙනතිින් දැකගන්නට බැරවුුණා නමුත් උන්නාහන්සේලා මේ කුසල් අනමෝදන් වීමෙන් සදාාතනක නිවනිීමම සැනසීම ලබාවා අපට සසර වසනතුර වවු කල්්‍යයාන මිත්‍රියන්ගේ ඇසු ලබන්ටත් මේය කකුල් හහිතුවවා. එෙලෙසතම විශේසේම බුරුම රට වාසීව සිට අපවත්ති වදාලා වූ නානා භාෂ සාාත්‍රයන්හි නා වියන්න්නේ කෙල පැමිණි දැනමාක් ඇති. ම ්‍රපිටක දරමය සම්පූර්ණ මගේ සම්පූර්න ම කටපළන් ිපිටක ධාරී වැඩසිට අපත්ති දාලා, එක්දා සේ ගනම් ල වැඩසිට අපවත්තිී දාලාව, ඩී යාඩ මහ නාක තෙරුන් හතරන් වහන්සේටත් ඒ උන්හන්ේ සසර ැරිසරණවානං. හන්සේලා ර්කපල් ලබලා නිවින් සැසුදාද කියන්න තරන් වහන්සේ ප්‍රතිපත්ති කාමී වැඩින්ඳලා තියෙනවා යිති යම්හෙකින්. ඒ සසර සැරිසරනවා නම් මේ කුසල සම්භාරය තමන් වහන්සේලා අනුමෝදන් වීමෙන් තමන්ගේ සසර ගමන කෙඩි කර ගෙන නිවනිින්ම සැනසීම ලබාවා. ගෙරසර අපට උප සම්බධාව ලබාදුන්නා වූ පූජ්්‍ය අපපත්ති වලාද වදාළ මාවත ග ගුණනන්දාා බිධාන මහානායක ස්වාමීන් වහන්සේ මේ කුසල්ල අනුමෝදන් වීමෙන්. ඉන්න අවූ බවින් සැපවත්ධාවට පත්වී, අමාමහනිවනිම සැසීම ලබාවා. එෙසට අපට ප්‍රෞද්‍යාව ලබාදුන්නාව උපසම්පදාව ලබාදීමට කර්මවාචචය සජායනා කලා වූ අපගේ ආචාර්ය උත්තම ධර්මක්ඥානය ලබා දෙන්නා වූ ආචාරිය උත්තම, ත්‍රිපිට කාචාර්ය, ඒවගේ රේරු ත්‍රිපිටකාචාර්ය, අරි දම්ම අරය දම්මාභිධාන මහනායක ස්වාමීන්නාාවවිනි අරි ධම්මාභිධාන මහනායක ස්වාමීන් වහන්සේ. මේ කුසලා කුසල ධර්ම සම්බාරයේ අනුභාාවන් චක්තිය හේතු කරගෙන චිරාත් කාලයක් බොහෝකාලයක් ධර්ම විනය රකිමින්. ද සංගියයාට අනුසාසනා කරමින්. ලෝකයාට අර්ය ධර්මය සිද්ධ අර්ය සිද්ධ කරමින් චිරකාලයක් වැඩවාසය කෙරෙත්වා තමන් වහන්සේත් ප්‍රාර්ථනය බෝධියකින් අමමාමමා නිවනිම සැනසීම ලබාවා. එෙලෙසතම අපට ප්‍රවෞද්‍යාවේදී උපකාර කරා වූ. සකළ ආචාරීන් හන්සේරටත් ගරුකටවිට මහා සංගරත්නයටත්. ගේම සරම සබ්‍රාමචාරන් හන්සේලාටත් මේ කුසල් හතු කරගෙන මාමහ නිවනිීමම සැනසිනට ලැබේවා. එඒෙසටම අපට සාාසනක පැවිද ලබාදීමට අප සාාසනට පූජ කරව් ඒක් දෙමාපිය දෙපලටත් ඒේවාගේම සහෝදර සහෝදරියන්ටත්. ඒවාගේම ඥාතිීතමත්‍රාදීන් සෑම දෙනාටමත් මේ කුසල් හේතු කරගෙන නිදුක්නී රෝග භාාවයක් දීර්ගාශක්ම සැලසී අමමාමහ නිවනිීමම ප්‍රාත්නය පරිදදෙන් සැනසිනට ලැබේවා. එෙසටම මෙමන් වූ ධර්මදේශන මාලාවක්. කිරීමට අපට ආරාධනා කර වූ නමුත් මුලදී පසුබට වී මේ ප්‍රතික්ෂේප කරසිට නමුත්. ඒ ආරාධනා කරන්න අද මහතාගේ ගුණ සම්පත්තිය ගැන සලකා. එවාගේම තවත් කරුණු කාරණ කීපයක් ගැන සරසාහ තමයි මේ දේශනා මාලා විදිරිපා කරන්නට ඉදිරිපත් වුණේ එසේ සිද්ධ කරන්නට ඒදනේ විශේෂීම මේ බෞද්ධයා නාලිකා වෙහි. අධ්‍යත් දුරයක් දරන්නාාවූේ මහේෂ යහම්පත මහතාගේඒ සංග්‍යාකරයෙන් කැපවෙන්න වූ ගුණය සැංගයා කරේ නිතතින්ම විවෘත්ත වූ නිවෙස් ඇති බව. ඒගේ නිතතින්ම සං්‍යා කරේ පිටියාව වචල ශද්ධවාදී ගුණහමුදාය සලකලා. එතුට අනුග්‍රහයක් වසයෙන් ධර්ම දේශනා මාලාාව සිදධකරට එදනා. ඇති මේ කුසල සම්භාරය. එතුමාට මෙවන් වූ ධර්ම සේවාක්, ලෝක්‍යයාට අර්ථයක් සිද්ධකරීමෙන් ලැබුණාවේ. ේ සුಕුස ස ාරය තු ට න ෝද කරන කුස සම් ාරි හේතු කරගෙනෑ. ම මහ නිවනිම සැසීම ලබාවා ඒවාගේ මේ දේශනාව සිද්ධි දශනා මාලාාව දින පහක් ඇතුළට සිද්ධ කිරීමේදී නන්න අයිුරින් උපකාරවෙච්ච කැමරා කරනින් ඒවාගේම ප්‍රත්්‍ය පාසුගන් ආදිය ලබාදීමෙන් උපකාරා වූඒ සියලම පින්වතුන්ටත් විශේසේම දානමාන කටයතුවාදී උපකාර කරය දෙමපිය දෙපලටත් මේකුසලේ හේතු කරගෙන සේරුම සම්්‍ය ප්‍රාත්නා අෂ්්‍ර සිද්ධ කරගෙන අමාමහ නිවනිින්ම සැනසනට ලැබේවා එලෙසටම පින්ගතුන මේකුසලය මේ බෞද්ධා නාලිකාව පවත්වාග ෙනනු ලබන්න. සබාප දුරේ දරන්න ාව දරනා ගන ුස ජම්මන ුස ජම්මන එක ස්वाමී वाන්සටත්. නමෝදන් කෙරෙනවා උන්හන්සේ නිදුක් නීරෝගීව, තවසවත් බුද ශාසනය බලුවමින් මේ ධර්ම සේවා ඉදිරිට කරගෙන ගො ස මාවා නිවනිින්ම සැනසීම ලබාවා. එලෙසටම ඥාතහිතමිත්‍රාදීන්, සහෝදරයා සහෝදරී ඇතුළු. සියකුණුම සියලුම සුදීවත්වවාසය කරන්න වූ පතිින් ඔතුන් මේ කුසල් හේතු කරගෙන සපවත් භාවයටට පත්තේවා නිවනිින්ම සැනසීම ලබවා මිය පරඩෝගියාවූ නමින් මිය පරඩොව ගියා වූ, සියලුම ඥාතීතමිත්‍රාදීන්ද මේකුසල් හේතු කරගෙන. මේකුල් හෙතු කරගෙන ඉන්නාව භවයන්ගේ සපවත් භාවයට පත්වී ස සසර ගමන සුවසේ ගමන් කොට අමාමහනිවනිම සැසීම ලබාවා ආත්මාරක්ෂක බද ලෝක පපාලකෝදශ් ේවතතා මණ්ඩලය මේ කුසල් සාදරේ අනුමෝදන් වීමෙන්. බුද්ධ ශවාසනයේ චිරකාලයක් රක්ෂා කිරේවා සංඟරත්නය චිරකාලයක් රක්ෂා කිරේවා. තමනුත් දීවයාමි ආයු වරණ සැපබල ප්‍රඥාවන්ගෙන් වැඩී. ඒවාමහම වනිම සැනසීම ලභාවාක්ල දියන්ට අනුමෝදන් කරනවා. ඒවාගේම හිතා හිත මැදාත් සකර සත්ව සමහයාද මේ සක්වල දස දහසක් සක්වල අනන්ත සක්වල වාසී සකර සත්ව සමුහයාද මේ කුසල් ඒේතු කරගෙන මිසදුුකම් අතහැර සම්මයා දෘෂ්ටිය පීට තිසරන සරණ ගොසුන් අමාමහා නිවනිින්ම සැනසීම ලභාවාක් ල පින් අනමෝදන් කරනවා. එා එව වූ අධිෂ්ඨාන පාත්තනා සහිතව ගාතා කියාපින් අනමෝදන් කරනවා. ඉදංඥාති නංහෝතු සුකිතාහොන්තු ඥතයෝ දංමෝඥාතිනං හෝතු සුකිතා හොන්තු ඥාතයෝ දංබෝඥාතිනං හෝතු සුකිතා හොන්තු ඥාතයෝ ආකා සක්කාච බුම්මට්කා දේවානාගා මෛද්දිකා පු්ඥන්තං අනුමෝදිත්ම චරන්රක්කන්තු සම්බුද්ධ සාසනං ජිරන්රක් ගන්තු සම්බුද්ධ දේශනං. සිරන්රක් හන්තු සබුද්ධසාභකංජිරන් රක්කන්තු මම් පරන් සබබේ සත්තාච මජ්ජත්තා අහිතාශ අහිතාචමේ අනුමෝදිිත්මා නිමම්පුඥං බුද්ජන්තුවම තම්පදං චිරන්ටිට්ට තුළෝකස්මිං සම්මා සම්බුද්ධ සාාසනං තස්මිං සගාරවානිච්චං හොන්තු සබේ පිපානිනු.